සංගතයත් සමග දිනපතා රෝගීන් 500 600ක් පමණ රෝගීන් එළිදක්වන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මරණ දැන් 150ට වඩා වැඩි වෙලා තියෙනවා. රටේ ජනතාවට මොනවද දීලා තියෙන සහන? මෙවර අයවැයෙන් කොවිඩ් ප්‍රසංගතය සඳහා කිසිම සහනයක් ලබා දීලා නැහැ. අදවර විට අපේ රටේ තියෙනවා කර්මාන්තශාල 86000ක්. මේකේ 35000ක් වැහිලා. කර්මාන්තශාල වල විතර රැකියා ලක්ෂ 4ක් අහිමි වෙලා තියෙනවා. සමස්ත රටේ රැකියා ලක්ෂ 10ක් පමණ අහිමි වෙලා තියෙනවා. මේ රැකියා අහිමි වෙච්ච අයට මේ රජය දීලා තියෙන මොකද්ද සහනය? දැන් ආනයනේ පාලනය කරලා තියෙනවා. අපි බඩු අපෙන් ගන්න කියනවා. හැබැයි අපි කියනවා අපිට ඕගොල්ලන්ගේ බඩු ගන්න බෑ කියලා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ යන්නේ කොහොමද? බැරි වෙලාවක යුරෝපීය සංගමය GSP Plus නැති කළොත් මොකද වෙන්නේ? ඉතින් මේ තත්ත්වය තුළ රට සා අගාධයකට යනවා. ඒ නිසා අපි රටේ පාලකයන්ට කියනවා රටේ ජනතාව ජීවත් කරන්න වැඩ පිළිවෙල සකස් කරන්න. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉතා සීඝ්‍ර සිහිල් ගිහිලා තියෙනවා. ඒක රැකියා අහිමි වෙලා ඉන්න පවුල් දැන් ජීවත් වෙන්නේ කෙසේද? අඩු ගානේ 0.05ක්වත් වෙන් කළා නෑ දළ දේශපාලනයෙන් එවැනි පවුල් ආරක්ෂා කරන්න. රජයෙන් බලාපොරොත්තු වෙන රටේ ජනතාව තමන්ගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු වෙන්න රටේ ජනතාව ජීවත් වෙම හැකි පරිසරයක් ඇති කරන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.